බයිනොකියුලර්ස් පාවිච්චි කරන්නේ කොහොමද කියන තේමාව යටතේ බැක් ඇන්ඩ් හයිකර්ස් කරන වීඩියෝ සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එක මේ. අපි කලින් කරපු වීඩියෝස් දෙකේ තියෙන්නේ පළවෙනි එකේ තියෙනවා බයිනොකියුලර්ස් වල ප්‍රයෝජනවත්කම මොන වගේද කියන එක ගැන විස්තරයක්. දෙවෙනි එකේ තියෙනවා බයිනොකියුලර්ස් පාවිච්චි කරද්දී අපි දැනගෙන තියෙන්න ඕනි කොටස් සහ ඒ කොටස් වල ක්‍රියාකාරීත්වය ගැන. මෙතන උඩ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒවා බලන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වීඩියෝස් දෙකටම ලින්ක්ස් තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ end card එකේ දෙවෙනි වීඩියෝ එකට ලින්ක් එකක් තියෙනවා. ඒ ඕනෙම විදිහකට ගිහිල්ලා ඒවා බලන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි අද 3 වෙනි වීඩියෝ එකෙන් බලන්නේ බයිනොකියුලර්ස් වල ස්පෙસિෆිකේෂන්ස් මොනවද කියලා. මේ ස්පෙસિෆිකේෂන්ස් කියන දේ ඇත්තටම බයිනොකියුලර් එකේ බ්‍රෑන්ඩ් එකටත් වඩා වැදගත් දෙයක්. ඔගොල්ලන් තාම අපේ channel එක subscribe කරලා නැත්නම් එහෙම නැත්නම් අපේ channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරන්න bell icon එක click කරලා notification උත් on කරලා තියාගන්න. right අපි specifications වලට යන්න මොහොතකට කලින් අව එක කාරණයක් කියන්න තියෙනවා. ඒ තමයි මේ binoculars වල designs ගැන. binoculars වල ප්‍රධාන designs දෙකක් තියෙනවා. දැන් මේ binoculars එක මම හුඟක් වෙලාවට පෙන්වලා තියෙනවා මේ videos වල. මේ type එක මේ හුඟක්ම මේ barrels සමාන්තර තියෙන විදිහට හදලා තියෙන එක design එකක්. අපි මේකට කියනවා roof prism binoculars කියලා. මේවයි තමයි ඔක්කොම elements ටික lenses prisms ඔක්කොම එක line එකක රේන්ජ් කරලා තියෙන්නේ. එහෙම කරලා තමයි මේක slim කරලා තියෙන්නේ. ඒ slim කිරීම තමයි ඇත්තටම ඒකේ අරමුණ. ඔය pocket binoculars ආදී හුඟක් එහෙම පුංචියට හදන binoculars මේ design එකේ තියෙන්නේ. අනිත් design එක තමයි පොරෝ ප්‍රිසම් කියන බයිනොකියුලර් එක. ඒක තමයි අපි ට්‍රැඩිෂනලි දැකලා තියෙන වැඩිපුර දැකලා තියෙන මොඩල් එක කියන්නේ. ඒක තමයි මුලින් ආපු මොඩල් එක ඇත්තටම. දැන් මේ පින්තූරවල පේන්නේ ඒ පොරෝ ප්‍රිසම් බයිනොකියුලර් එක. පොරෝ ප්‍රිසම් රෝ ප්‍රිසම් දෙකේම වාසිත අවාසිත දෙකම තියෙනවා. හොඳයි. ස්පෙસિෆිකේෂන්ස් ගැන බලනකොට අපේ ප්‍රධාන කාර්යය බයිනොකියුලර් එක පාවිච්චි කරලා අපි කරන්න යන ප්‍රධාන කාර්යය සහ අපේ ඒජ් එක කියන දෙකම සැලකුවහම බයිනොකියුලර් එකක් තෝරගන්න හෝ බයිනොකියුලර් එකක් මිලදී ගන්න හුඟක්ම වැදගත් වෙන සාධකයේ තමයි බයිනොකියුලර් එක ස්පෙસિෆිකේෂන් කියන එක ස්පෙක්ස් කියන එක. දැන් බයිනොකියුලර්ස් එක එක කාර්යයන් වලට පාවිච්චි වෙනවනේ. අපි බර්ඩ් වොචින් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් වයිල්ඩ් ලයිෆ් සේවින් වෙන්න පුළුවන් ජෙනරල් නේචර් ට්‍රිප් එකදී පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රීඩා තරඟ බලන්න ක්‍රිකට් මැච් බලන්න වගේ වෙන්න පුළුවන් ඇස්ට්‍රොනොමි වෙන්න පුළුවන්. මෙහෙම එක එක කාර්යයන්ට ප්‍රධාන වශයෙන් බයිනොකියුලර්ස් පාවිච්චි කරනවා. එතකොට ඒ එහෙම පාවිච්චි කරන කාර්යයට අනුව අපි බයිනොකියුලර් එකක් තෝරගන්න ඕනේ. මේ ස්පෙસિෆිකේෂන් හුඟක්ම වැදගත් වෙන්නේ අන්න ඒ කාරණේදී. බයිනොකියුලර්ස් මිලදී ගන්නේදී හරි එහෙම නැත්නම් අපි කිසියම් කාර්යයකට බයිනොකියුලර් එකක් තෝරගන්නේ. right එතකොට ස්පෙસિෆිකේෂන්ස් කියන එක දැන් මේ පෙර කියන මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා ඉලක්කම් වර්ගය. ඒ ඉලක්කම් තමයි ප්‍රධානම දේ මේ ස්පෙસિෆිකේෂන්ස් වලදී. දැන් මේකේ තියෙන්නේ 10 වැඩි කිරීම 42 කියලා. ඊට පස්සේ තියෙනවා අංශක 6.2 කියලා. 10 by 42 කියලා අපි කියන්නේ ඒක. සහ 6.2 degrees කියලා තියෙනවා. ඊට අමතරව ඒකේ සඳහන් කරලා තියෙනවා waterproof කියලා. දැන් මේ අනිත් පොඩි පෑයකේ සඳහන් කරලා තියෙන්නේ 10 by 25 කියලා. අර අංශක ගානක් සඳහන් කරලා නැහැ. ඒ වෙනුවට තියෙන්නේ 300 feet at 1000 yards කියලා. ඒ කියන්නේ යාර 1000ක් දුරදී අඩි 300ක පරාසයක් පේනවා කියන එක. මේකේ 6.2 degrees කියන එකෙන් කියන්නේ අංශක 6.2ක කෝණයක් කවර් කරනවා මේකෙන් කියලා. එතකොට ඔය අංශක 6.2 නැත්තම් යාර 1000කදී අඩි 300ක් කියලා කියන එකට අපි කියනවා ෆීල්ඩ් ඔෆ් වීව් කියලා. දැන් අපි පොඩ්ඩක් ෆීල්ඩ් ඔෆ් වීව් කියන එක ගැන තේරුම් ගන්න බලමු. දැන් ෆීල්ඩ් ඔෆ් වීව් කියලා කියන්නේ දැන් මෙතන තියෙන්නේ බයිනොකියුලර්ස් නම් මෙන්න මේ වගේ කෝණයක් ඇදෙන විදිහට තමයි ආලෝකය මේ බයිනොකියුලර් එකෙන් අපේ ඇහැට ගෙනත් දෙන්නේ. එතකොට අපිට පේන්නේ මෙන්න මේ කෝණයට ඇතුල් වෙන මේ කෝන් එක ඇතුලේ තියෙන ප්‍රදේශය තමයි පේන්නේ. මෙතන බයිනොකියුලර් එකක් වෙනුවට මිනිස් ඇස් නම් තිබුණේ මනුස්සයෙක් නම් හිටියේ බයිනොකියුලර්ස් නැතුව
එහෙමනම් පේනවා මේ වගේ ඊට වැඩි කෝණයක් සාමාන්‍යයෙන් අංශක 115ක් වගේ කෝණයක් අපි අපි දන්නවනේ අපි අපි එළියට ගිහිල්ලා මොකක් හරි දර්ශනයක් දිහා බැලුවාම අපිට පේනවා හුඟක් වයිඩ් පරාසයක් හොඳින් පේන. නමුත් ඔය වයිඩ්ව සාමාන්‍ය මිනිස් ඇහැට කොහොම වයිඩ්ව පේන පරාසය බයිනොකියුලර් එකක් පාවිච්චි කරපු ගමන් මෙහෙම පොඩි නැරෝ කොටසකට විතරක් සීමා වෙනවා. අර මුළු එකෙන් කොටසක් විතරයි අපිට පේන්නේ බයිනොකියුලර් එකකින් බැලුවම. ඕක තමයි ෆීල්ඩ් ඔෆ් වීව් කියලා කියන්නේ. දැන් අපි කියපු අර රූෆ් ප්‍රිසම් බයිනොකියුලර්ස් වල මම මේකෙදි පෙන්නපු මේ රූෆ් ප්‍රිසම් බයිනොකියුලර්ස් වලදී ඔය පේන ෆීල්ඩ් ඔෆ් වීව් කියන එක නැරෝ අංශක 6.2ක්. එතකොට මේකේන අපි පොර ප්‍රිසම් බයිනොකියුලර් එකක් පාවිච්චි කළොත් ඔයිට වැඩි චුට්ටක් ලොකු ෆීල්ඩ් ඔෆ් වීව් එකක් ලැබෙනවා. ඊට වැඩි වැඩි පරාසයක් පේනවා. අපිට පේන මුළු දර්ශනයෙන් නැරෝ කොටසක් විතරයි අපිට බයිනොකියුලර්ස් වලින් පේන්නේ. හැබැයි ඒ ටික අපි ලං කරලා ගෙනහල්ලා පෙන්නවා. එතකොට අපි බලන්නේ මූව් වෙන දෙයක් දිහා නම්, දුවන සතෙක් දිහා නම්, දුවන ක්‍රීඩකයෙක් දිහා නම්, එයාව මේ නැරෝ ෆීල්ඩ් එක ඇතුළට ගන්න ප්‍රැක්ටිස් එකක් ඕනේ. හරි? නමුත් ඒක කරන්න පුළුවන්. ඒක ඕන තරම් එහෙම බයිනොකියුලර්ස් පාවිච්චි කරන අය කරනවා. රයිට්. දැන් එතකොට අපි මේ ස්පෙසිෆිකේෂන්ස් ගැන කිව්වනේ මේකේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ඉලක්කම් දෙකක් කියලා. දැන් මේකේ නම් තියෙන්නේ 10/42 කිව්වනේ. ඒකට මොකද්ද මේ 10? මොකද්ද මේ 42? 10 කියලා කියන්නේ මේ බයිනොකියුලර් එකේ මැග්නිෆිකේෂන් එක. නැත්නම් මේ මොඩල් එකේ මැග්නිෆිකේෂන් එක. දැන් අපි කලින් අපේ දෙවෙනි වීඩියෝ එකෙන් කිව්වා මැග්නිෆිකේෂන් කියලා කියන්නේ බයිනොකියුලර් එකක කිසියම් වස්තුවක් ලං කරලා පෙන්වන ප්‍රමාණය කියලා. එතකොට මේකේ 10යි කියලා කියන්නේ 10 ගුණයක් ලං කරලා පෙන්නනවා කියන එකයි. මීටර් 500ක් දුර තියෙන දෙයක් දිහා අපි බයිනොකියුලර් එකෙන් බලනවා කියලා හිතන්න. එතකොට මේ බයිනොකියුලර් එකෙන් බැලුවොත් ඒක 10 ගුණයක් ලං කරනවා කියන්නේ අපිට ඒක මීටර් 50ක් දුර තියෙනවා වගේ තමයි පේන්නේ. ඒතර මීටර් 50ක් දුර තියෙන එකක පැහැදිලිකම වැඩිනේ. ඒකෙන් වැඩි ආලෝකයක් අපේ ඇහැට දෙනවා. ඒක නිසා වැඩි ඩීටේල් එකක් පේනවා. ඒතර ඕක තමයි බයිනොකියුලර් එකෙන් කරන්නේ. ඈත තියෙන එකක් ළඟට ගෙනත් පෙන්නලා වැඩි ඩීටේල් එකක් පෙන්වන එකනේ. දැන් ඒ වගේ විවිධ සංඛ්‍යා තියෙනවා මැග්නිෆිකේෂන් එකට. 10 වෙන්න පුළුවන්, 7 වෙන්න පුළුවන්, 8 වෙන්න පුළුවන්, 12, 15 එහෙම එක එක ගණන් තියෙනවා. ඒ ගණන් වලට අනුව, ඒ සංඛ්‍යා වලට අනුව ලං කරලා පෙන්වන ප්‍රමාණය වැඩි වෙනවා. සංඛ්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න. එතකොට ඕකේ අවාසියකුත් තියෙනවා. දැන් ලොකු මැග්නිෆිකේෂන් එකක් තියෙන, කිගෙමුකු 12 15 වගේ මැග්නිෆිකේෂන් එකක් තියෙන බයිනොකියුලර් එකක් අපේ අතේ තියාගෙන ඉන්නකොට අපි මෙතන මිලිමීටරයක් හෙලුණා. ඒක 10 ගුණයක් නෑ, ඒක 12 ගුණයක් නැත්නම් 15 ගුණයක් ලං කරන නිසා අපිට අර බලන් ඉන්න ඔබ්ජෙක්ට් එක ඉච්චර ලොකු ප්‍රමාණයකින් 10 ගුණයකින් 15 ගුණයකින් හෙලවෙනවා. ඒක නිසා ඒක ස්ටෙඩිකම තියා ගැනීම අපහසුයි. ඒක නිසා ඇත්තටම ලොකු මැග්නිෆිකේෂන්ස් තියෙන බයිනොකියුලර්ස් ට්‍රයිපොඩ් කරලා තමයි බලන්නේ, පාවිච්චි කරන්නේ. හුඟක් වෙලාවට ඒ ලොකු මැග්නිෆිකේෂන්ස් තියෙන ඒවා ඇස්ට්‍රොනොමි වලට තමයි පාවිච්චි කරන්නේ. රයිට්. එතකොට ඒ මැග්නිෆිකේෂන් එක ගැන ස්පෙසිෆිකේෂන් වල පළවෙනි අද. දෙවෙනි අගේ දැන් මේකේ තිබුණේ 42නේ. මොකද 42 කියන්නේ? 42 කියන්නේ මේ ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකේ ඩයමීටර් එක, විශ්කම්භය මිලිමීටර් වලින්. අපි අනිත් පැයර එක බලමු. ඒකේ කියන්නේ 10/25. 10 වැඩි කිරීම 25. එතකොට මැග්නිෆිකේෂන් එක ඒකෙත් 10යි. 10 ගුණයක් ලං කරනවා. හැබැයි පැහැදිලිව පේනවා අපිට ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකේ ඩයමීටර් එක මිලිමීටර් 25යි. ඒ කියන්නේ මේකට වඩා පොඩි නේ. රයිට්. එතකොට මිලිමීටර් 25යි ඒක. ඒකත් විවිධ අගයන් ගන්නවා. ඒක 25 වෙන්න පුළුවන්. 30 තියෙනවා තියෙනවා, 40, 45, මේක නම් 42, 50. ඒ වගේ එක එක සංඛ්‍යාවල් තියෙනවා. මේ ස්පෙසිෆිකේෂන් එකේ තියෙන ඔය අගයන් දෙක අපි මේකම ගමු 10/42. ඔය වැලියුස් දෙක පාවිච්චි කරාම තව එක වැලියු එකක් අපිට ඔකින් කැල්කියුලේට් කරන්න පුළුවන්. ඒ තමයි අපි මේ දෙවෙනි වැලියු එකයි ඔබ්ජෙක්ටිව් ලෙන්ස් ඩයමීටර් එක කියන වැලියු එක ඔය මැග්නිෆිකේෂන් එකෙන් බෙදනවා. දැන් මේකේ නම් එතකොට 42 10ෙන් බෙදෙනවා. එතකොට එනවනේ අගයක් 4.2යි කියලා. මේකට කියන්නේ මේ බයිනොකියුලර් එකේ පවර් එක. නැත්තම් ලයිට් ගැදරින් පවර් එක.
තව වචනයක් කියනවා exit pupil කියලා. ওই වචන තුලින්ම එකම දේ කියන්නේ. එතකොට ඊ value එකකින් පෙන්නන්නේ මේ binary එකට මොනතරම් ආලෝකය එකතු කරලා දෙන්න හැකියාවක් තියනවද කියන එක. මූලික වශයෙන් ඒ value එකකින් තමයි ඒක පෙන්නන්නේ. එතකොට ඊ power එක වැඩි binary එකක් ගත්තොත් ඒකෙන් අපිට හදලා දෙන image එක වඩා පැහැදිලි වඩා විස්තර සහිතයි details වැඩියෙන් පේනවා. දැන් අපි මෙතන පෙන්නපු පොඩි pair එකයි මේකයි compare කරමු. පොඩි pair එකේ magnification එක 10යි. මේකෙත් 10යි. පොඩි pair එකේ objective lens diameter එක 25යි. මේකේ 42යි. එතකොට පොඩි pair එකේ අපි මේ value එක calculate කළොත් 2.5යි. light gathering power එක 2.5යි. මේ pair එකේ 4.2යි. එතකොට පොඩි pair එකෙන් හදන image එක මේකෙන් හදන image එක තරම් පැහැදිලි image එකක් නෙවෙයි. අපි තව pair එකක් එක සංසන්දනය කරමු. 10/50 වගේ එකක්. 10 වැඩි කිරීම 50. එතකොට ඒකේ 50 බෙදීම 10 කියලා තමයි අගේ එන්නේනේ 5යි. එතකොට 5ක් වුණාම 4.2කට වැඩි වැඩි. එතකොට ඒකේ හදන image එක තවත් clear, තවත් පැහැදිලි. දැන් තව specification එකක් තියෙනවා 7/50 කියලා. එතකොට 7.14ක් වගේ 7.14ක් වගේ value එකක් එන්නේ light gathering power එකට. සෑහෙන ලොකු light gathering power එකක්. එතකොට එහෙම light gathering power එකක එකක් තියෙන binary file එකක් හදන image එක ගාස් පැහැදිලි. හැබැයි මතක තියාගන්න ඕනේ magnification එක 7යි. 7 ගුණයයි ලං කරන්නේ. ඒකේ වැදගත්කම තියෙන්නේ අඳුරු හුඟක් හැඳ වගේ වෙලාවල් වල නැත්නම් අඳුරු පරිසර වලට ඒ binary file එක සෑහෙන හොඳයි. මොකද මේ image එක ඇත්තටම පරිසරයේ තියෙන අඳුරු ස්වභාවයට වඩා වැඩි ආලෝකමත් භාවයක් ඇතුව පෙන්වනවා. හැබැයි objective lens එක 50 නිසා ටිකක් මීට වැඩි ලොකුයි. බරිනුත් වැඩි. එතකොට මේ objective lens එකේ diameter එක ලොකු වෙන්න binary file එක ලොකු වෙනවා සහ බරෙන් වැඩි වෙනවා. එතකොටත් binary file එක බර නිසා දිග වෙලාවක් ස්ටඩීව තියාගැනීමේ අපහසුාවක් තියෙනවා. lens එක ලොකු වීමේ වාසි තියෙනවා වගේම ඔය කියන අවාසියක් තියෙනවා සහ binary file එක ලොකු නිසා ගෙනියන්න ගියාම ෆීල් එකේ උනත් අපහසුකම් තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ exit pupil කියලා කියනවා කියලා මේ power එකට. දැන් ඔයාලට පේනවද මේ binary file එකේ මේ පැත්තෙන් බැලුවහම එහා පැත්තේ නිකන් කවුලුවකින් පේනවා වගේ එහා පැත්තේ lens එකෙන් පේන පින්තූරේ පිට පැත්ත මේ එළිය පැත්ත පේන රවුමක් මේක ඇතුලෙන් පේනවනේ. එතකොට මේ විදිහම එකක් මේ lens එක ඇතුලෙන් බැලුවහම පේනවා. හැබැයි කලින්ට වැඩිය පොඩි එකක්. මේ පැත්තෙන් light ඇතුල් වෙලා මේ පැත්තෙන් එළියට යනවා. එතකොට මේ exit වෙන පැත්තේ තියෙන pupil එක මෙහෙම බැලුවහම පේනවා පුංචි රවුමක් ආලෝක ලපයක් විදියට. ඒක ඉදිරියෙන් එන ආලෝකය හදන රවුමක් පේනවා නිකන් හරියට ජනේලයක් වගේ. රවුම් ජනේලයක් වගේ එකක්. මෙන්න මේකට තමයි exit pupil කියන්නේ. එතකොට මේ ඉස්සරහා පැත්තෙන් එකතු කරගන්න ආලෝකය මේ පැත්තේ පෙන්නන ඔය පොඩි රවුමේ තරමේ කදම්බයක් විදියට බීම් එකක් විදියට තමයි අපේ ඇහැට ගෙනත් දෙන්නේ කියන්නේ. එතකොට ඕක තමයි අර 4.2 කියලා කියන්නේ මිලිමීටර් 4.2ක් වෙන්නේ මේකෙන්. දැන් ඔය ආලෝක කදම්බය අපේ ඇහැට ඇතුල් වෙන්න එන්නේ. එතකොට අපේ ඇහෙත් තියෙනවනේ පියුපිල් එක. කණිනිකාව ඇහි බබා කියලා කියන්නේ. එතකොට මේ කණිනිකාව ලොකු වෙනවා පුංචි වෙනවා ආලෝකයේ තියෙන ප්‍රමාණය අනුව. එහෙම කරලා අවශ්‍ය ප්‍රමාණයට ආලෝකය හැට ගන්නවා ඇහැ. ඒක හරියට ගාන්ට කරනවා. එතකොට දැන් බලන්න අපි මිලිමීටර් 4.2ක විශ්කම්බයක් තියෙන ආලෝක කදම්බයක් ඇහැට ගේනවා බයින කියල එක හරහා. ඇහි කණිනිකාව ඒ ගානට ලොකු වෙලා නැත්තම් පුංචි වෙලා ඒ ගානට හැඩ ගැහිලා ඒ ආලෝකය ගත්තොත් තමයි බයින කියල එකෙන් හදලා දෙන ඉමේජ් එක අපිට ඒ විදිහටම පේන්නේ. දැන් අපි හිතමු අපි පාවිච්චි කරනවා කියලා මීට වඩා වැඩි පවර් එකක් තියෙන බයින කියල එක 7.1ක් තියෙන එක. ඒකෙන් එතකොට මිලිමීටර් 7.1ක ඝනකමක් තියෙන ආලෝක කදම්බයක් දෙන්නේ. හැබැයි අපේ ඇහැට බැරි නම් ඒ ප්‍රමාණයට ලොකු වෙලා ඒ ආලෝක කදම්බය ගන්න 7.1ක බීම් එකක් ආවට ඇහැට ගන්නෙ ඊට වැඩිය පොඩි ප්‍රමාණයක්. අපි කියමුකෝ ඇහැට හදාගන්න පුළුවන් 5 mm විතරයි කියලා.
එහෙමනම් 7.1ක් ආවට වැඩක් නැහැ. පහක් තමයි ඇතුළට ගන්න. ඉතුරු ටික අහක යනවා. ඔය වැඩේ වෙනවා වයසත් එක්ක. තරුණ කාලේදී නම් ඇහැ මුගක්ම ෆ්ලෙක්සිබල් පියුපිල් එක හැඩ ගැහිලා අවශ්‍ය ප්‍රමාණයට ආලෝකය ගන්නවා. 7.1ක බීම් එකක් උනත් ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අවුරුදු 60 වගේ වෙනකොට කණිනිකාව කලින් තරමටම ලොකු වෙන්නෙත් නැහැ. ඒ වගේම මේ තරම් ඉක්මනින් වෙන්නෙත් නැහැ. ඒ නිසා වයසත් එක්ක අර හුඟක් හයි පවර් තියෙන බයිනොකියුලර් එකක් අර ගැනීමේ එච්චර තේරුමක් තියනවා කියලා කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් 5.41ක් නැත්නම් 4.1 4.2 වගේ තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අනිත් දේ තමයි මේ අලුත් බයිනොකියුලර්ස් වල ලෙන්ස් කෝටින්ග්ස් වලින් හුඟක් අර ආලෝකයේ අපතේ යන එක අඩු කරලා සෑහෙන බ්‍රයිට් ඉමේජ් එකක් හදලා දෙනවා. මේ එක්සිට් වියු පිල් එක පොඩි වැලියු එකක් වුණා. ඒ නිසා එක්සිට් වියු පිල් එකෙන් විතරක්ම නෙමෙයි නවීන බයිනොකියුලර්ස් වල මේ ඉමේජ් එකේ බ්‍රයිට්නස් ගැන කියන්නේ. අපි කෝටින්ග්ස් ගැන කියපු නිසා කෝටින්ග්ස් කියන්නේ දැන් මේ ලෙන්ස් එකේ වලට පේන ඇති නිකන් කොළ පාටක් පේනවා. ඒ කෝටින්ග්ස් දැන් බයිනොකියුලර් එකක් ගන්නකොට ඒක ගැනත් බලන්න ඕනි දෙයක්. අපි බයිනොකියුලර්ස් මිලදී ගැනීම ගැන කරන වෙනම වීඩියෝ එකේදී ඒක ගැන වැඩිපුර විස්තර කතා කරමු. නමුත් මේ වගේ ෆුලි මල්ටිකෝටඩ් කියන බයිනොකියුලර්ස් වල ඉමේජ් එක සෑහෙන බ්‍රයිට් ඩීටේල් අර එක්සිට් පියුපිල් එක හුඟක් මහයි වැලියු එකක් නෙවෙයි උනත්. රයිට්. එතකොට ස්පෙසිෆිකේෂන් ගැන තියෙන මූලික කරුණු ටික ඔය දේවල් මම ඊට අමතරව කිව්වා මේකෙන් සඳහන් කරලා තියෙනවා කියලා වෝටර් ප්‍රූෆ් කියලා. මේ වෝටර් ප්‍රූෆ් වීම ගැන සෑහෙන කල්පනාකාරී වෙන්න ඕනි දෙයක්. මොකද වෝටර් ප්‍රූෆ් කියන වචනයෙන්ම නැතුව වෙනත් විදිහට කියලා තියෙන්න පුළුවන්. අනිත් එක එහෙම කියන මේ බයිනොකියුලර්ස් හැම එකම වෝටර් ප්‍රූෆ් කියලා ඕනිම විදිහකට වතුරට ඔරොත්තු දෙන කියන අදහසක් ඒකේ නැහැ. අනිත් දේ තමයි බයිනොකියුලර් එකක් ඇත්තටම වෝටර් ප්‍රූෆ් වෙන්න අවශ්‍යමයි කියලා කියන්නත් බෑ. විශේෂිත විදිහේ පාවිච්චි කිරීම් තියෙනවා නම් ඇරෙන්න. අනිත් ෆීචර්ස් අනුව වෝටර් ප්‍රූෆ් කියන එක ලැබෙනවා නම් වෙනම දෙයක්. හැබැයි වතුරෙන් පරිස්සම් කරගන්න ඕනි බයිනොකියුලර් එක. මෙහෙම දෙයක් තියෙනවා. ෆොග් ප්‍රූෆ් කියලා. ඒ කියන්නේ දැන් අපි වාහනේ යනකොට වැස්සොත් වීදුරු වල ඇතුල් පැත්තේ බැඳෙනවා වගේ දෙයක් මේ බයිනොකියුලර් එකේ ලෙන්සස් වලට වෙන්න පුළුවන්. ඒකට තියෙනවා ෆොග් ප්‍රූෆ් කියලා. ෆොග් ප්‍රූෆ් කියන ෆීචර් එක තියෙන බයිනොකියුලර්ස් තියෙනවා. ඒක කරලා තියෙන්නේ ඇතුලේ මොයිස්චර් නැති වෙන විදිහට වායුවක් හුඟක් වෙලාවට නයිට්‍රජන් පුරවලා සීල් කරලා තියෙන්නේ. ඉතින් එහෙම තියෙන බයිනොකියුලර්ස් වල ලොකු වාසියක් තියෙනවා. ඒකේ තව අමතර වාසියක් තමයි දැන් ලංකාව වගේ නිවර්තන රටවල් වල ලොකු ප්‍රශ්නයක් මේ ලෙන්සස් වල පුස් බැඳෙන එක. ඒකෙන් පරිස්සම් කරගන්න එක හරිම වැදගත්. ඉතින් ඒකට ලොකු උදව්වක් වෙනවා මේ වගේ බයිනොකියුලර්ස් තියෙනවා නම්. ඒ කියන්නේ ඇතුලේ නයිට්‍රජන් හරි වෙනත් අක්‍රීය වායුවක් හරි පුරවලා සීල් කරලා තියෙන එකක් නම්. ඒ ෆීචර් එක තියෙන බයිනොකියුලර්ස් හුඟක් වෙලාවට රූෆ් ප්‍රිසන් බයිනොකියුලර්ස්. මේ ටයිප් එකේ ඒවා. හැබැයි මතක තියාගන්න ඕනි හැම රූෆ් ප්‍රිසන් බයිනොකියුලර් එකම එහෙම ෆොග් ප්‍රූෆ්, වෝටර් ප්‍රූෆ් ඒ කියන තත්ත්වයන් නැහැ. ඕනිම බයිනොකියුලර් එක ඒ කියන තත්ත්වයන් නැහැ. රූෆ් ප්‍රිසන් වුණත් වෝටර් ප්‍රූෆ් වීම හරි ෆොග් ප්‍රූෆ් වීම හරි කියන දේවල් වලට අමතර ධර්මක් ලොකු වේදමක් යනවා. ඒ නිසා බයිනොකියුලර් එකේ මිල වැඩි වෙනවා. එහෙම ෆොග් ප්‍රූෆ්, වෝටර් ප්‍රූෆ් නැති බයිනොකියුලර්ස් කිසි ප්‍රශ්නයක් නැතුව ඕනි තරම් පාවිච්චි කරනවා. නමුත් Taman ඒක පරිස්සමෙන් පාවිච්චි කරනවා. දැන් අපි කියපු බර්ඩ් වොචින්, වයිල්ඩ් ලයිෆ් වීවින්, නැත්නම් ජෙනරල් ලෑන්ඩ්ස්කේප් වීවින්, නැත්නම් ස්පෝර්ට්ස් ඔය වගේ ප්‍රධාන කාර්යයන් ගැන හිතුවහම අපි ඔය මොන කාර්යයට මොන ස්පෙසිෆිකේෂන් තියෙන බයිනොකියුලර්ස් තෝරනවද කියන එක බලමු පොඩ්ඩක්. සාමාන්‍යයෙන් ඔය ඕනිම කාර්යයකට ට්‍රයිපොඩ් කරන්න තරමට ලොකු බයිනොකියුලර් එකක් නොවන ඕනිම බයිනොකියුලර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් වඩා ගැලපෙන්නේ කෝකද කියලා බලමු. හැබැයි අන්තිමට දැන් ඒක අනුව එක බයිනොකියුලර් එකක් තෝරගත්තාම අනෙක් කාර්යනුත් ඒකෙන් කරගන්න තමයි තියෙන්නේ. මොකද ඔය පොඩි පොඩි කාර්යයන් දෙක තුනකට බයිනොකියුලර්ස් දෙක තුනක් තියාගන්න එක සාමාන්‍යයෙන් ඉතින් ප්‍රායෝගික නෑනේ. බර්ඩ් වොචින් වලට තෝරනවා නම් මම තෝරන්නේ මැග්නිෆිකේෂන් එක 8ක් හෝ 10ක්
අතරට යන පවර් එක පහකට කිට්ටුව තියෙන පෑය එකක්. අනිත් දේ තමයි බර්ඩ් වොචින්ග් ප්‍රයිමරිලි බර්ඩ් වොචින්ග් වලට කියලා තෝරනකොට මම නම් රූෆ් ප්‍රිස්ම් බයිනොකියුලර් එකක් තෝරන්න තමයි පෙළඹීම තියෙන්නේ. වෝටර් ප්‍රූෆ් කියන එක එහෙමම අවශ්‍යයි කියලා සලකන්නේ නැහැ. නමුත් affordable ගානකට වෝටර් ප්‍රූෆින් නුත් තියෙනවා නම් හොඳයි. දැන් මේක එහෙම තිබුණා. බර්ඩ් වොචින්ග් කියන එක ස්පෙසිෆිකලි විනෝදාංශයක් හැටියට කරන්නේ නැති නමුත් සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් ගියාම නැෂනල් පාර්ක් එකකට යනවා. එතකොට වයිල්ඩ් ලයිෆ් බලන්න කියන අන්නේ එහෙම ජෙනරල් වයිල්ඩ් ලයිෆ් වීවින් කියන අදහසින් බැලුවොත් ඒත් මම නම් මේ විදිහේ ස්පෙසිෆිකේෂන් මත තෝරයි. ඊළඟට ජෙනරල් ලෑන්ඩ්ස්කේප් වීවින් වලට දැන් අපි දර්ශනයන් බලන්න නම් වැඩිපුර කැමැත්ත තියෙන්නේ. එහෙමනම් මම තෝරයි මැග්නිෆිකේෂන් එක 8ක් වෙන පෑය එකක්, පවර් එක 5ක් වගේ තියෙන. හැබැයි රූෆ් ප්‍රිසම් නෙමෙයි. එතකොට මම තෝරයි පොරෝ ප්‍රිසම් බයිනොකියුලර් එකක්. මොකද ඒකේ වැඩි ෆීල්ඩ් ඔෆ් වීව් එකක් තියෙන නිසා ලෑන්ඩ්ස්කේප් එකකදී අපි වැඩි පරාසයක් දකින්න කැමතියි. මම සාමාන්‍යයෙන් අඩ්වයිස් කරන්න කැමති දෙයක් තමයි බයිනොකියුලර්ස් මිලදී ගන්න යනවා නම් හදිස්සියට ගන්න යන්න එපා. හොඳට ඒක ගැන රිසර්ච් කරලා හොයලා බලලා ගන්න. මේ කරුණු ඒකට උදව්වක් කරගන්න. බ්‍රෑන්ඩ් එක සාමාන්‍යයෙන් පිළිගත් ඕනෙම බ්‍රෑන්ඩ් එකක් හොඳයි. ස්පෙසිෆිකේෂන්ස් තමයි වඩා වැදගත් වෙන්නේ. අනිත් එක තමයි බයිනොකියුලර් එක අර මේ බැරල්ස් නිකම් ප්ලාස්ටික් වගේ නම් දැනට මම මේ මිලදී ගැනීම ගැන කරන වීඩියෝ එකට කලින් දැනට මම කියන්නේ මේ ප්ලාස්ටික් බැරල් වගේ තට්ටු කළාම ප්ලාස්ටික් සද්ද නම් එන්නේ. එහෙම ඒවට නම් ගන්න එපා. තමන්ගේ රිසර්ච් කරලා පරිස්සමෙන් හිමින් බයිනොකියුලර්ස් මිලදී ගන්න. එතකොට අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය ටික. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න.